ඊයේ පසුරුවේ සිට ගාලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබුණා. හිරිබුර, අම්බලන්වත්ත, බෙලිගහ, ජෝල්ගහ යන ප්‍රදේශ සහ බද්දේකම යක්කලමුල්ල ආදි ප්‍රදේශ කිහිපයක් එලෙස ජලයෙන් යටව තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර සබරකමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මදුකඳුකරේ බටේර බැවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං දැතිවිය හැකි බවයි කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.